जनता विमुक्ति पेरम प्रचंड क्रियाकरण दे सती अमेर पार्लमें दिन हतरा अगहरवाद बदाद बृहस्पंद शिखुराद अदर्थिक दिन हतर मे दिन हतरम विवाद दामान्य पार्लमें अभी तो ओण ओण एगोलो कि अन्न पार्लमें पक्ष नायक रश्मिधि तीरने करना मे सत्य दिन हतरे विवाद मनोवद ये न्यायपत्र हदन को आंडे कारण प्रमुखता इतर मे सत्य वेडसटाद्री पत्कर कौद आंड इतर पहुगे सत्य पार्लमें तीरने करना मे सत्य वेडसट मनोवद इतर आंडे दिब्ब योजना मेतियमे गिवल अतिवेती अलाभहानि पीलिबद विवादे දාලතිබ දවස් දෙකක් අඟහරුවාද බදාද මම ඒව දෙකම ඕනද අපි එක දවසක් කතා කරමු තව රටේ ප්‍රශ්න තියෙන ඉතුරු දවස් වල අපි ඒව කතා කරමු බෑ 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 දෙකම ඕන කිව්වා සංඝාරුවාද බදාද එක කතා කරමු කතා කරලා ඉවරුනහම ආය දිනේෂ් කුණවර්ධන කිව්ලා කියනමු ඉතුරු දවස් දෙකෙත් ඒකම ඕන මැති යමතුරුන්ගේ දීපල් වලට සිද්ධ වෙච්ච අලාභහානි පිළිබඳ විවාදෙ මේ දින හතර මේ විවාදෙ ඕක දැන් මේ පාර්ලිමේන්තුවේ දැන් අපි හඳුනනන්සේ අපිට බැලලා වැඩක් නැහැ. ඕගොල්ලෝ මේව මොකද කතා කරන්න කියලා. මොකද? පාර්ලිමේන්තුව ආණ්ඩු විසින් සකස් කර තිබෙන වැඩසටහන අනුව මේ දින හතරෙම විවාදය මැති ඇමතිවරුන්ට සිදු වූ නේද? ගැටුම් නිසා සිදු වූ අලාභහානි පිළිබඳව. දැන් මේ විවාදය අලුත් දෙයක් වෙනවා. මොකද වෙන අලුත් දෙ? 1988 89 මෙන්න ජනතා විමුක්ති පෙරමුණ ආපහු ප්‍රචණ්ඩත්වය පටන් අරගෙන මෙන්න අරගොල්ලන්ට ගහනවා. මෙතන ගහනවා. මෙයා අහුවෙලා फोटो दानवादी හැබැයි මතක තබා ගන්න ඔයත් එක්ක මම එකට හිටියා කියලා කරේ යට දාගත්තු ෆොටෝ එද අද පාර්ලිමේන්තු විශ්වවිද්‍යාලය මේක කියනකොට වීරසිංහ මන්ත්‍රීවරයා කියනෝලු ඇවිල්ලා නෑ එයා මගේ ළඟට ඇවිල්ලා කරට අත දාගත්තා කියලා එතකොට විජිතේ රසෝදර ෆොටෝ එක පෙන්නලා කිව්වා නෑ කරට අත දාගෙන ඉන්නේ ඔයානේ කියලා බලන්න මෑන් දාගෙන ඉතින් මොකද්ද මේ කරන්නේ මේ විදියට ලොකු එකක් දියත් කරමින් තියෙනවා දියත් කරමින් තිබෙනවා විතරක් නෙවෙයි අර පැරණ කාලේ වගේම මන්ත්‍රීවරුන්ගේ ගෙවල් වලින් लेखन हदला अपे प्रादेश सभा मंत्री नाम देने दें पटांग रंदीन पारण पुरुदु सेल्लम है बे मैं हम बंदर काउर का देख पिलिगन हो अद काउर पिलिगन नहीं मुकद जनता विमुक्ति परिम ने अपि दीर्घ काल या मैं देश पालन प्रजातंत्रवादी प्रवाह आरक्षा विति बिन बवत प्रजातंत्रवादी आरक्षा क्रीम सदा कटित करति बिन बवत अपि मेरा टे उप कर ले बराय दे एवित रखने भी අපිට අවශ්‍යකම තිබෙන ගැටුම් සමනය කරන්න. අපේ දේශපාලනේ මොකද්ද? අපේ දේශපාලනේ දැනුම බෙදීමේ දේශපාලනේ. ඒක නෙමෙයි. සාමාන්‍යයෙන් ගම්මුල ජනතාව විශ්වාස කරනවා යමක් කමක් දැනගන්න නම් යමක් කමක් ඉගෙන ගන්න නම් රටේ සිද්ධ වෙන ඇත්ත දේ තේරුම් ගන්න නම් අහන්න යන්න ඕන මොකටද? JVP රැස්වීමකට යනවා. කියන්නේ නැද්ද? ඒගොල්ලෝ අහලා අපිට ඡන්ද දීලා නැහැ සමහර දවස්වල. කමක් නැහැ. හැබැයි ඒගොල්ලෝ යමක් කමක් තේරුම් ගන්න. යමක් කමක් පිළිබඳ දැනුවත් කරන්ද? දැනුවත් වීම සඳහා අපේක්ෂා කරන්න කාගෙන්ද ජනතා විමුක්ති පෙරමුණ අපිට හොඳ දේශපාලනයක නෙවෙයි අපිට හොඳ ගිනි තබගෙන අපිට හොඳ මරාගෙන අපිට මේ දේශපාලනේ අපිට කිසි වාසියක් ගෙන දෙන්නේ නැහැ හැබැයි දැන් ආණ්ඩුව පාර්ලිමේන්තුවේ මේ වෙලාවේ රිමාන්ඩ් එකේ ඉන්න මන්ත්‍රියනවා පාර්ලිමේන්තුවේ ඇවිල්ලා කියනවා JVP එක ගැහුවා කියලා මිනිහා රිමාන්ඩ් අර ගෝල් ෆේස් පිටියට ඇවිල්ලා මැර කණ්ඩායම් එක පහර දුන්නා කියලා කවුද සනත් නිසාන්ත රිමාන්ඩ් එකේ मेर मंत्री पार्लमेंट पार्लमेंट JVP गलगहल मिनिस्सुड़ी
අත්අඩංගුවට අරගෙන කට උතර සටහන් කරගෙන ඉදිරි ක්‍රියාමාර්ග ගන්න කියලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නම් දීලා තියෙනයි. ලැයිස්තුවේ ඉන්න අය පාර්ලිමේන්තුවට ඇවිල්ලා කියනවා ජේවීපී ගල් ගහනවා කියලා. එදා අරලියගහ මන්දිරයට මැර කණ්ඩායම ගෙනල්ලා කණ්ඩ දීලා බොණ්ඩ දීලා පිහි දීලා පොළු දීලා ප්‍රචණ්ඩත්වය ඇති කරේ. අරලියගහ මන්දිරයේ එදා එවැනි සිදුවීමක් ඇති නොවෙන්න රටේ මෙහෙම කැළඹිලිකාරී ස්වභාවයක් ඇති වෙන්නේ නේ. වෙනවද නෑ පව් ගෝල් පේස් පිටියේ පහුගිය අප්‍රේල් මාසේ 9 වෙනිදා ඉඳන් මාසයකට වැඩි කාලයක් ඉතර රැඳෙමින් හිටියා. අපි උද්ඝෝෂණ ගණනාවක් කරා. බේරවලින් නම් කොළඹට පාගමන්නව හැම නගරයකම උද්ඝෝෂණ කරා. ජනතාව නේද පාරට ඇවිල්ලා කෑ ගැහුවා. හැබැයි ගල් කැරක් කටින් අරන් ගහලා නෑ කවුරුවත්. එහෙනම් 9 වෙනිදා මේක සිද්ධ වුණේ මොකක් නිසාද? 9 වෙනිදා මේක සිද්ධ වෙන්නේ ආරම්භ කරේ අනුබල දුන්නේ මෙහෙව්වේ මහින්ද රාජපක්ෂ. ගහපු විදිය කොහොමද? සාමාන්‍ය මදක තරුණියකට ගහන පොළු අරගෙන හතරවට ආබාධිතයට ගහනවා. මිනිස්සු මොකද කරේ? දරාගෙන හිටිය තමගේ කෝපය. පෝලිං වල මිනිස්සු මැරෙනවා. කිරිට පිටි ටික නැහැ, ගෑස් ටික නැහැ, තෙල් ටික නැහැ, ගොවිතැන් කරගන්න විදියක් නැහැ, තෙල් නැහැ, බෙහෙත් නැහැ, නේද? පොහොර ටික නැහැ. මිනිස්සු ලොකු වේදනාවකට පත් වෙලා මේගොල්ලෝ පොළු අරගෙන හතරට දරුවන්ට ගහනවා. අන්න මිනිස්සුන්ගේ හිර වෙලා තිබුණු පීඩණය කෝපයක් ලෙස පිට වුණා. මේකයි ඇත්ත. මිනිස්සුන්ගේ හිර වෙලා තිබුණු පීඩණය පිට වුණා. එවැනි පීඩනයක් පිට වෙන්නේ සාමකාමී ලෙසම නෙමෙයි. ඒ වගේ යම් ගැටුම්කාරී තත්ත්වයක් ඇති වුණා. ඒක අපි කවුරුවත් අපේක්ෂා කරන දෙයක් නෙමෙයි. අපි කවුරුවත් බලාපොරොත්තු වෙන දෙයක් නෙමෙයි. අපේ කාගේ ප්‍රාර්ථනාවක් නෙවෙයි. හැබැයි ඒක සිද්ධ වුණා. දැන් ආණ්ඩුව හරියට බලන්න ඕනකම තිබෙන්නේ එක එක පක්ෂවලට ඇඟිලි දික් කිරීම නෙවෙයි. ආණ්ඩුව දැන් බලන්න ඕනකම තිබෙන්නේ එවැනි කෝපාවිෂ්ඨ ස්වභාවයකට අපේ රටේ ජනතාව පත් උනේ ඇයි? ඒකයි ආණ්ඩුව හොයන්න ඕන. මැද මුලනේ වලව්ව ගාවි යනකොට හයියෙන් කිබුහුමක්වත් අරින් නැති හම්බන්තොට ජනතාව හිටියේ කාලයක්. එහෙම නේද? ඉතින් එවැනි තැනක තිබුණු තැනට ඇයි මිනිස්සු ගහන්නේ? හොයන්න ඒක ගැන හිටි. මහින්ද රාජපක්ෂ මහත්මයා 2015 පෙරදුනාට පස්සේ කතරගම යනවා වගේ නේද? බස් අරගෙන ආවා කාල්ටන් එකට. එහෙම ඉපු මිනිස්සු අරලියගහ මන්දිරෙන් එළියට එන්න බැරුව වට කරලා තිබ්බේ මොකක් නිසාද කියලා බලන්න. අන්තිමේට විශේෂ කාර්ය බලකාය ගෙනල්ලා හෙලිකොප්ටර් එකෙන් පනලා යන්න දුන්නා. එහෙම නැතුව එක එක දේශපාලන ව්‍යාපාරවලට මේ වගකීම පැටවීමෙන් මේට කිසි පිළිතුරක් ලැබෙන්නේ නැති බව ගෝඨාභයත් උන්ගේ ගෝල බාලිනුත් දැනගන්න ඕනකම තිබෙනවා. ඒ නිසා අපි කියන්නේ නැවතත් ඔබට කියන්නේ ඔබට මොනතරම් වේදනාවක් තිබුණා, මොනතරම් කෝපයක් තිබුණා, ඔබ ගල් කැටයක්වත් අතින් ගන්න එපා. මේ මර්ධනේ මේ ප්‍රචණ්ඩත්වයේ වාසිය ආණ්ඩුවට හැම වෙලාවෙම තිබෙන්නේ. ආණ්ඩුව තමයි මේ ප්‍රචණ්ඩත්ව අපේක්ෂා කරන්නේ. ආණ්ඩුවට අවශ්‍ය වෙන්නේ ප්‍රචණ්ඩත්වය. අපිට අවශ්‍ය වෙන්නේ සාමකාමීත්වය, ජනතාවත් එක්ක ගනුදෙනු කරන්න, දැනුම බෙදා ගන්න, එකතු කරන්න, සාකච්ඡා කරන්න. ඒක තමයි අපිට ඕනේ. අපිට ප්‍රචණ්ඩත්වය අවශ්‍යයි. ප්‍රචණ්ඩත්වය හැමදාම උපයෝග කරන් තිබෙන ආණ්ඩුව. ඒ නිසා යලි මෙවැනි ආකාරයේ ප්‍රචණ්ඩත්වය උපයෝග කරගෙන අපේ ගිනුමට බැර කිරීම සඳහා යම් ප්‍රයත්නක් දරන බව පේනවා. ඒකත් අපි පරාද කරන්න ඕනකම තිබෙනවා. අපි දැම්මා දැක්කා කවුද අරුන්දික පනාන්දු පාර්ලිමේන්තුවේදී කිව්වා 400 ගණනක් අත්අඩංගු කරන් තියෙනවා. ඒකෙන් 150 ජේවිපී කිව්වා. අපි ඒ වෙලාවදී කිව්වා කරුණාකර ලැයිස්තුවක් දාන්න කිව්වා. නෑ පොලිස් ප්‍රතිතුමාගෙන් අහලා ආවේ කිව්වා. අපේ විජිත හේර සහෝදරයා පොලිස් මාධ්‍ය ප්‍රකාශකකින් ඇහුවා. ඒ වෙලාවේ 400 ගණනක් නේ 800 ගණනක් අත්අඩංගු කරන් තියෙනවා කිව්වා. එක්කෙනෙක්වත් කවර දේශපාලන පක්ෂයකටද කියලා විමර්ශනයක් කරලා නැහැ කිව්වා. මේක තමයි පොලිසියත් අදහස. ਉਹ අපරාධයට සම්බන්ධද නැද්ද කියලා හෙව්වා මිසක්ක ਉਹ මොන පක්ෂද කියලා පරීක්ෂණ කරලා නැහැ කියන්නේ. හැබැයි අරුන්දික පනාන්දු කියන මොකද්ද? 150 ජීවිපි කියන්නේ. මෙහෙමයි මේ මතේ වපුරන්නේ. අපි සඳුද 9:30ට පොලිස් ප්‍රතිමත් එක්ක සාකච්ඡාවක් දාලා තියෙනවා. මේ ඔක්කොම කරුණු ලව් කරගන්න. මොකද මෙවැනි අවලාදවලට මෙවැනි අපිව නේද ප්‍රචණ්ඩකාරී ස්වභාවයෙන් අපි හඳුන්වා දෙමීම සඳහා දරන ප්‍රයත්න අපි පරාද කරන්න. හැබැයි බය වෙලා නෙමෙයි. ඒක සමාජෙ පිළිගත්ත කියලා තියෙන සමාජෙ පිළිගන්නවද ඒක? නැහැ. නේද? ගම්වල මිනිස්සු දන්නවා මොකද්ද ඒ ආසන්න මන්ත්‍රීගේ ගෙදරට උනේ කියන්නේ. ඒගොල්ලෝ දන්නවා. ඒ ස්වභාවිකවම ජනතාවගේ කෝපය පුපුරා ගියපු ආකාරය ඒක අපි කාටවත් තේරෙනවා. ඒක ගම්වල අය දන්නවා. ඒ සිදුවීම ආසන්න හිටපු අය දන්නවා. ඒ නිසා මේක කිසිසේත්ම පක්ෂ වලට බැර කරන්න බෑ.
හැබැයි ආණ්ඩුවේ වෙනි අසාර්ථක ප්‍රයත්නක යෙදෙන බවත් අපිට පේන්න තියෙනවා ඒකත් අපි තේරුම් ගන්න ඕනකම තිබෙනවා